දැන් මේ ආරුගම්බේ සිද්ධියේම යම් කිදී දැන් මේ සම්බන්ධයෙන් දැන් ජනතාව කලබලයට පත් වෙන්න පුළුවන්. මේක රට පුරාවටම ව්‍යාප්ත වෙලා මේ නිසා යම් කිසි දෙයක මේ ත්‍රස්ත බියක් ඇති වෙලා තියෙනවා. මේක රටට යම් කිසි අනතුරුදායක තත්ත්වයක් මුළු රටටම කියලා. එහෙම තත්ත්වයක් නැද්ද? නෑ, එවැනි තත්ත්වයක තොරතුරු අපිට කිසිසේත්ම වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ කිසිම බුද්ධිංශකින් එවැනි වාර්තා වීමක් නැහැ. ඒ රට තුල ඇති වෙච්චි රට පුරාම මේ වැනි තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් මේ ආරුම්ගම්බු ප්‍රදේශයට තමයි මේ තොරතුරු තිබුණේ. ඒ අනුව තමයි අපි ආරක්ෂාව සපයලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් මම මුලින්ම දැනුම් දුන්නේ ඒ නිසා තමයි විදේශ සංචාරකයන් ඉදිරියේ පැමිණීම නියමිතයි. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සකස් කරන විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවා කියන කාරණයත්, ඒ වගේම දැනට අපි යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යනවා. ඊට අමතරව විශේෂයෙන්ම පොලිසිය විදිහට අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ, රාජ්‍ය ආරක්ෂා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවශ්‍ය උපදෙස් හා සම්බන්ධීකරණය සමග ක්‍රියාත්මක කරනවා කියන කාරණය දැනුම් දුන්නේ. ඉදිරියේදී වෙන ප්‍රදේශයකට වුණත් අවශ්‍ය නම් අපිට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාමාර්ගයක් විදිහට. නමුත් අපි මේ අවස්ථාවේ අපි එවැනි ආකාරයක කිසිම ආකාරයක තොරතුරක් වාර්තා වීමක් නැහැ. මේ ආරුගම්බේ සපතුවිල් කියන ප්‍රදේශයේ මේ ලැබුණු තොරතුර හැරෙන්නට වෙන කිසිම තොරතුරක් ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රදේශයකට ලැබීමක් නැහැ. ඒ කියන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තියෙනවා. මේ හෝටල් වලටත් යම් කිසිදයක මේ නෝඩ පොලිස් ආරක්ෂාව තර කරලා තියෙනවා. පොලිස් ආරක්ෂාව තර කිරීමක් නෙවෙයි. නමුත් අපි එවැනි තර කිරීමක් කරලා නැහැ. මොකද ඒ කිසිම ප්‍රදේශයක කිසිම සිදුවීමක් හෝ ඒ ප්‍රදේශවල සිදුවීමක් වෙන බවටවත් හෝ කිසිම තොරතුරක් වාර්තා වෙලත් නැහැ. විශේෂයෙන් අපි විශ්වාස කරන්නේ මේ ආරුගම්බි ප්‍රදේශයේ මේ ඊශ්‍රායල් ජාතිකයන්ගේ විශේෂයෙන් ඔවුන් ඒ ප්‍රදේශයේ වැඩිපුර සංචාරය කරන නිසා සහ ඔවුන්ගේ ගොඩනැගිල්ලක් මේ ප්‍රදේශයේ ස්ථාපිත තිබෙන නිසා යම්කිසි ආකාරයකට පුද්ගලෙක් එහෙම මොකද මේ තොරතුරු කොහොමද ආවේ කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒ තොරතුරු ඒ නිසා සමහර වෙලාවට යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එවැනි ආකාරයේ තර්ජනයක් සිදු කරා වෙන්නට පුළුවන්. නමුත් ඒවායේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම පවතිනවා. ඒ අතරතුර තමයි අපි මේ ආරක්ෂාව කෙසේ වෙතත් අපි මේ ආරක්ෂාව සැපයුවේ. දැන් මෙවැනි මීට පෙර කාල සීමාවලත් පසුගිය කාලේ මාතලේ අකුරණ ප්‍රදේශයේත් මෙවැනි තොරතුරු ඇවිල්ලා අපි විශාල වශයෙන් දවස් ගණනාවක් ඒ නගරය ආරක්ෂා කිරීමේ කටයුතු වල නිරතුණා. නමුත් අවසානයේදී අපිට අනාවරණය වුණා මේ පුද්ගලයෙක් විසින් යම් ආකාරයකට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දීම නිසා තමයි ඒ සිදුවීම වුණේ කියලා. ඒ නිසා අපි මේ ලැබෙන තොරතුරු පිළිබඳව අපි කුමන ආකාරයේ තොරතුරක් ලැබුණත් ඒ සත්‍ය හෝ අසත්‍ය වුණත් අපි මූලික පියවර ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබනවා. මූලික පියවරවල් ඒ තොරතුරේ තහවුරු කරගන්න තුරු, සත්‍යාසත්තාවේ තහවුරු කරගන්නා තුරු අපි අනිවාර්යයෙන්ම මූලික පියවරවල් ගනු ලබනවා. ඉතින් මේ ආරුගම්බේ තියෙන එවැනි තත්ත්වයක් කෙසේ වෙතත් ඒ තොරතුරු අනුව අපි ආරක්ෂාව ලබා දීලා තියෙනවා. දිවයිනේ කිසිම ප්‍රදේශයකට එවැනි තත්ත්වයක් අපේ නිරීක්ෂණ වීමක්